අබ්බාසව සෝට්‍රය හැම ආශ්‍රයක්ම ගැනම වදාල දෙසුම. මහට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දවස්වොල භාගිවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනය නම්මු අනේ පිඩු සිටුතු මාග්‍යාරාමේ. එදා භාගිවතුන් වහන්සේ පිම්වත් මහනනේ කියලා භික්ෂූන් වහන්සේලා ඇමතුවා. පින්වතුන් වහන්සේ කියලා ඒ භික්‍ෂූන් වහන්සේලා භාගිවතුන් වහන්සේලයට පිළිතුරු දුන්න. ඒවෙලාවේ තමයි භාගිවතුන් වහන්සේ මේ දේශනා වදාලේ. පින්වත් මහනෙන හැමශ්‍රියන්ම සම්වර කරගන්ට උපකාරිවන කරුණු තමයි මා ඔබට දැන් කියා දෙන්නේ. ඉතිං ඔබ මේ හිතා හොඳින් අහගෙන ඉන්න නොුවණින් තේරුන්ගන්න මාදැන් කියා දෙන්නම් ඒමයි ස්වාමිණී කියලා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේට පිළිතුර දුන්න. ඒවෙලාවෙේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ පින්වත් මහනිනි ආර්ශ්වයංශය කිරීම ගැන මා කියා දෙන්නේ දැනගන්න කෙනාටත් දැකගන්න කෙනාටත් විතරයි එහෙම නැතිව දන්නේ නැති දකින්නේ නැති කෙනාට නෙවෙ පින්වත් මහනිනි මොකක් දැනගන්න මොකක්තු දැකගන්න කනාගෙද ආශ්‍රයන් ශ්‍යයවෙන්නේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් යන දෙක දැනගන්න දැකගන්න කෙනනාගේ තමයි ආශ්‍රයන්නැතිවෙන්නේ. පින්වත් මහනෙනි හටනොගත් ආශ්‍රයන් පවාා අයෝනිසෝ මනසිකාරයෙන් තමයි හටගන්නේ හටගෙන තියෙන ආශ්‍රයෙනුත් වර්ධනය වෙනවා. ඒත් තියෝනිසෝ මනසිකාරයේ දෙනකිනාා තුළ නූපන් ආශ්‍රයන් හටගන්නෙත් නෑ. හටගෙන තියෙන ආශ්‍රයන් පවා නැතිවෙලා යනවා. පිින්වත් මහනෙනි ආශ්‍රුව ජාතියක් තියෙනවා ඒවා නැතිකරන්ට ඕන දර්ශයෙනුයි. තවාශ්‍රුව ජාතියක් තියෙනවා ඒවා නැතිකරන්ට ඕන සංවුරවීමෙනු තවාශ්‍රුව ජාතියක් තියෙනවා ඒවා නැතිකරන්ටඕන නුවනින් යුතු පාවෙච්චි කිරීමෙනුයි තවාශ්‍රුව ජාතියක් තියෙනවා ඒවා නැතිකර ඕන වීරියෙන් යුතුව ඉවසීමෙනුයි තවාශ්‍රුව ජාතියක් තියෙනවා ඒවා නැතිකරන් ඕන බැහැරකිරීම බැහරකිරීමෙන්මයි තවාශ්‍රුව ජාතියක් තියෙනවා ඒවා නැතිකරන්ටඕන දුරු කිරීමෙන්මයි තවත් ආශ්‍රව ජාතියක් තියෙනවා ඒවා නැතිකරන්ට ඕනා සමත විදශනා භාවනා වෙමයි. මොනොහද මේ දර්ශනයෙන් ප්‍රහාාණය කළ යුතු ආශ්‍රෝ පිම්වත් මහනිනි දර්ශනය නැති කලදාන්නේ කොයි ආශ්‍රෝද, පිම්වත් මහනිනි මේ ගැන කියද්දි අශෘතවත් පෘතක්ෂණය ගැනත් දැනගෙනි ඉන්න ඕනා. මේ තැනැත්ත ආරයන් වහන්සේලා හඳුනා න්නේන ආය ධර්මය තේරුම්ගන්න දක්ෂනෑ ආය ධර්මයක හික්මෙන් නිත්නෑ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්න්නේනෑ සත්පුරුෂ ධර්මයක් තේරුම්ගන්න දක්ෂක් නෑ සත්පුරුෂ ධර්මයක හික්මෙන් නිත්නෑ. ඉතින් මේ ආස් අස්ෘතවත් පෘතක්ජනයා නුවනෙන් සිකර නෝනම් මොනොවද කියල දන්නේ නෑ. සිහි නොකළයුත්තේ මොනොවද කියලා දන්නේ නෑ. මේ වි්‍යයට මේ පුද්ගලයා නුවනේ සිහිකරන්න නෝනදේ දන්න නැති නිසා සහිරන්න හොද නැතිදේ දන්නෙ නැති නිසා කරන්නේ මේ කයි යම් දෙයක් සිහි නොකළයුතුනම් ඒක තමයි සිහි කරන්න හැබැයි යම් දෙයක් සිහි කළයුත්තුනම් ඒක සිහිකරන්න නෑ පිම්වත් මහනෙන සිහිකරන්න හොද නැතිවත් අශरोතුवाත් පෘථචනයා විසින් හිසිහිකරකර ඉන්න දේ මොකක්ද. පිම්වත් මහනෙන සීකරන්න හොද නැටසි පින්වත් මහනෙන යම් දැ සීකරනොකොට නැති කාමාශ්‍රයන් පව උපදිනවානම් තියෙන කාමාශ්‍රයන් තවත් වැඩිවෙනවානම් නැති බවාශ්‍රයම් පවා උපදිනවානම් තියෙන බවාශ්‍රයන් තවත් වැඩි වෙනවානම් නැති අවිද්‍ය ආශ්‍රයම් පවා උපදිනවාන තියෙන අවිද්‍ය ආශ්‍රයන් තවත් වැඩි වෙනවානම් අන්න ඒවතමයි සිහිකරන්න හොඳ නැත්තේ. නමුත් අස්ෘතුවත් ප්‍රජක්ජනයා සිහිකරන්න ඒවාමයි. පින්වත් මහනෙන නුවනින්සිහිකලි යුතුම වුණනත් අස්ෘතුවත් පපුදුජ්ජනයා විසින් සිහි නොකරඉන්න දේමොකක්ද. පින්වත් මහණනි යම් දෙයක් නුවනින් සිහිකරනකොට නෝපන් කාමාශ්‍රයන් උපදින්නේ නැත්නම්. තියෙන කාමආස්්‍රවයන් නැතිවෙලා යනවා නප. නූපන් බවාශ්‍රවයන් උපදින්නේ නැත්නම් තියෙන භවාශ්‍රයෙනුත් නැතිවෙලා යනවාන නූපන් අවිද්‍යආශ්‍රයන් උපදින්නේ නැත්නම්. තියෙන අවිද්‍යා ආශ්‍රවයනුත් නැතිවෙලා යනවානම් අන්න ඒව තමයි නුවනින් සහිකරන්න ඕන. නමුත් අශෘත්වත් පරතාජ්්‍යනයා විසින් සිහිනොකරන්නේත් ඒවාමයි. ඉතින්සිහිකරන්න හොඳ නැතිදේ සිහිකර කරින්. නුවනින් සිහිකරන්න හොදදේ. ඕන දේශී කරන්නෙ නැති අශෘතවත් පෘතික්ජනයාට නූප නාශෘපවා උපදිනවා. තියෙන ආශෘපවා වැඩිවෙලා යනුව ඒ අස්ෘතවත් පෘතුජ්ජනයා අයෝනිසෝ මනසිකාරයේ දෙන්නෙ මෙහෙමයි. ඉස්සරමං ඉදලා තියෙනවාද ඉස්සරමං ඉදලා නැද්ද ඉස්සරමං හිටිය නම් කවුරු වෙලායින් නැද්ද ඉස්සරමං හිටිය නම් කොයි විදිහටින් නැද්ද. ඉස්සරමං කවුරු කෞුරු විදිහටින් නැද්ද. අනාගතේමං හිදීවිද, අනාගතේමං ඉන්නේ කක් නැද්ද අනාගතේමං කවුරු වෙලා ඉඳීවිද. අනාගතේමං කොෝම හිදීවිද අනාගතේමං කවුරු කවුරු වෙලායිඳීවිද. ඒ අශෘතවත් පෘතිෂණයාට මේ වර්තමාන කාලෙපවා තමන් ගැන අරක කොහොමද මේක කොහොමද අරක මේක කොමද කියන ස්වභාවය තමයි තියෙන්න්න. ඇත්තෙෙන්ම මං ඉන්නවාද. මන්නැද්ද මංකවුද මංකෝම කෙනෙක්ද ඇත්තේම මේ සක්ව ඇවිත් දන් ඉන්නේ කොහෙයිද ලද. ඊට පස්සෙ කුහෙයාවිද පින්වත් මහනිෙනී. අස්ෘතුවත් පෘතුච්චනය ඔය විදිහට වැරදි පිළිවට හිත හිතායිඉන්න නිසා මෙන්න මේ දෘෂ්ටි හයෙන් මොකක් හරි දෘෂ්ටියයක් ඔහු තුළ ඇති වෙනවා. අශෘතුවත් පෘථූච්චනයාට මට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටි ඇති වෙනවා. එ ඔහොට හැඟීම් ඇතිවෙෙන ඒ ඇත්තක් වගේමයි ස්ථීර දෙයක් වගේමයි අශෘතවත් පෘතික්ෂණයට මගේ ආත් මේ නැතිවෙලා යන එකක් කියන දෘषෂ්ටිය ඇති වෙනවා එතිකොට ඔහුට හැගීම ඇතිවෙන ඒ ඇත්තක් වගේමයි ස්ථීර දෙයක් වගේමයි ආශෘතු වත් පෘतुක්ෂනයට ආත් මේකින් තමයි මං ආත්මය හොඳුන ගන් කියන दෘष්ටිය ඇති වෙනවා ඔට හැඟීම් ඇතිවෙන්නේ ඒක ඇත්ත වගේමයි ස්थීर දෙයක් වගේමයි आස්ෘත වත් පෘतुජනයාට ආත් මනොවනද ම හඳුනාගන්නේ ආත්මයක් තුළින් කියන दृष්ටිය ඇති වෙනවා එතකො ඔහුට හැගීම් ඇතිවෙන ඒ ඇත්ත ඇත්තක් වගේමයි ස්තීර දෙයක් වගේමයි ආශෘතවත් පෘථुජනයාට මං ආත්ම හඳුනාගන්නේ आනාත්මයක් තුළින් කිය दृष්ටිය ඇති වෙනවා ට හට හැඟීම් මැතුවේ නඒ හැත්තක් වගේමයි ඉස්ථීර දෙයක් වගේ මයි අශෘතුවත් පෘතුූජනයාට මේ විදිහ දුක්්ටයකුත් තැතිවෙනවා කතා බස් කරන සැපදුක් විඳින ආත්මයක් මා තුළතියෙනවා ඒ ඒ තැන හොඳනරක කර්මවිපාක දෙන්න විඳින්නේ යාත්මෙන් තමයි ඉතින් මා තුළතියන ආත් මේ නිත්තියකක් ස්තීර එකක් සදාකාලිකකක් වෙනස් නොවන ස්භාවයුත්තයකක් හැමදාම එක මයුද්දි හට තියෙන එකක් කියලා पमवाත් महानेनी මේකට තමයි කියන්නේ दृष्टिගත වෙනවා කියලා මේකට තමයි කියने दृष्टि වලට හිරවෙලා යනවා කියලා මේක තමයි किने दृष्ि खांතාरे කියලා මේක තමයි किने दृष्टि होला කියලා මේක තමයි किने दृष्टි खाම්पන කියලා මේකට තමයි किने दृष्टि भन्धने කියලා පिमवाත් महानेनी, අශෘතුවත් පෘතික්ජනයා මේ විදිහයට දෘෂ්ටි බන්ධනයත් එක එකුතු වෙලයි නනිසා එපදීමෙන් නිදහස්වෙන නෑ. ජරාමරණයෙන් නිදහස් වෙනි නෑ සෝකවලින් වැලැපම්වලින්, කායික දුක්වලින් මානසික දුක්කවලින් සුසුම් හැලීම්වලින් නිදහස්වෙනි නෑ. ඒ පුද්ගලයා කිසිම දුකකින් නිදහස් වෙනෙ නෑ කියලයි කියන්න තියෙන්න්නේ. ස්ෘතුවතා ආරය ශ්‍රාවකයක් කොහොමදහිතන්නේ පින්වත් මහනෙනී. තාය ශ්‍රාවකය කින්වා මොවාරයන් වහන්සේලා හඳුනනවා ආය ධර්මේ තේරුං ගන්න දක්ෂයි ආය ධර්මය හොඳින් හික්මෙනවා සත්පුරුෂයන් වහන්සේලා හඳුනනවා සත්පුරුෂ ධර්මය තේරුන් ගන්න දක්ෂයි සත්පුරුෂ ධර්මය හොඳින් හික්මෙනවා ඉතින් මේ ශෘතුවා තාර ශ්‍රාවකයන් නුවනින් සිහිකරන්න ඕන මොනවාද කියලා දන්නවා සිහිරන්න හොඳනැත්තේ මොනවාද කියලත් දන්නවා මේ විදියට මේ පුං්ගලයා නුවනේ සීකරන්න ඕන දේවල් දන්න නිසා සීරන්න හොදනැති දේවළු දන්න නිසා යම් දෙයක් සහිරන්න හොදනැත්නම් ඒදේ සහි කරන්නේ නෑ යම් දෙයක්සිහි කළයුත්තු නම් ඒ දේ විතරයි සී කරන්නේ පින්වත් මහනිනි යම් දෙයක් සහිකරන්නේ නැත්නම් ඒ සීකරන්නට හොඳනැති දේ මොනවාද. වත් මහනිනි යම් දෙයක් සිහිකරදි නූපන් කාමආශ්‍රයම් පව උපදිනවාන තියන කාමආශ්‍රයන්තවත් වැඩිවෙනවාන නූපන් බවාශ්‍රයම් පවා උපදිනවාන තියෙන බවාශ්‍රයන්තවත් වැඩිවෙනවාන නූපන් අවිද්‍ය ආශ්‍රයම් පවා උපදිනවාන තියන අවිද්‍ය ආශ්‍රයන්තවත් වැඩිවෙනවාන අන්න ඒවතමයි සිහිකරන්න හොද නැත්තේ ඒ නිසාමයි සුතුවත් තාර්ය ශ්‍රාව කෑයව සිහිනොකරන්නේ පින්වත් මහනිනි යම් දෙයක් සහිකරනවානම් එසේ නුවනින් සීකර නඕනදී මනුවාද පම්වත් මහණෙන යම් දෙයක් නුවනින් සිහිකරනකොට නෝපන් කාමාශ්‍රඇතිවෙන්නේ නැත්නම්. තියෙන කාමාශවෙනුත් නැතිවෙලා යනවානම් නෝපන් බවාස්වය නැතිවෙන්නේ නැත්නම් තියෙන බවාශවෙනුත් නැතිවෙලා යනවානම් නෝපන් අවිද්‍යාශ්‍රයන් ඇතිවෙන්නේ නැත්නම්. තියන අවිද්‍යා ආශ්‍රුවයෙනුත් නැතිවෙලා යනවානම් අන්න ඒවතමයි නුවනින් සිහිකරන්න ඕන. සුතවත් ආරය ශ්‍රාවකෑවිසින් සහිකරන්නෙත් ඒවාමයි. මේ විදියට සුතවත් තාර්ය ශ්‍රාවකයක් සහිකරන්න හොඳ නැතිදේ සී නොකර සිටින විට නුවනින් සීකරන්න ඕන දේවල් විතරක් සහිකරන විට නොපනාශරූපදිනේන තියෙන ආශ්්‍රවත් නැති වෙලායනවා මේ විදිහයට ශෘතුවත් ආය ශ්‍රාවකයම් මේක තමයි දුක කියලා අවබෝධය ඇති වෙන විදිට නුවනිින් හිතන්න පටගන්න මේක තමයි දුක හටගන්න කාරණය කියලා අවබෝධය ඇතිවෙන විදිට නුවනින් හිතන්න පටන්ගන්න මේක තමයි දුක් නැතිවී යාම කියලා අවබෝධය ඇති වෙන විදියට නුවනින් හිතන්න පටගන්න මේක තමයි දුක් නැතිවෙලා යන්න හේතුවෙන වැඩපිළිවෙල කියලා අවබෝධය ඇතිවෙන් විදිට නුවනින් හිතන්න පටන්ගන්න මේවිදිහට අවබෝධය ඇතිවෙන අයිරු නොුවනී හිතන්න පටන්ගත් ඔහු තුළ සසරට බැඳල තියෙන බන්ධන තුනක් කැඩිලයනො. සක්හාය දෙටියත් විචිකිච්චාවත් සීලම්බත පරාමාසත් කියන මේත් තුනයි. පිවත් මහනිනි දර්ශයනයේ නැති කරලදානෝන ආශ්‍ර ජාතිය කියලා කිය තියනවා කියලා කිවේ මේවාටයි. සංවර වීමේ නැතිකර දැමියුතු ආශ්‍රව. මහනිනි සංවර වීම තුළින් නැති කරලදාන ආශ්‍රෝමොනවාද. පින්වත් මහන මාගේ ශාසනය ඇතුල් වෙච්ච භික්‍ෂුව ඇසනම් මෝ ඉන්දිය සංවුවර කරගෙන ඉන්නේ නුවනින් සලකාගෙනමයි. පින්වත් මහනිනි ඇසනැමිති ඉන්ද අසංවර වාසය කළොත් ඒ හේතුවේ යම් පීඩාකාරි දැවිලි ඇතිවෙන ආශ්‍රෝ හටගන්නවා නම් ඇසනැම තිින්න්ඩිය සංවර කරගෙන ඉන්න කොට ඒ පීඩාකාරි දැවෙලි ඇතිවෙන ආශ්‍රෝ හට ගන්නන්නේ නෑ. භික්ෂුව නුවනින් සලකාගෙනමයි කණනම තින්ඩිය සම්වර කරගෙන ඉන්නේ. නුවනින් සලකාගෙනමයි නාසිනම තිඉන්ඩිය සංවරකරගෙනඉන්නේ. නුවනින් සලකාගෙනමයි දිවනම තිින්ඩිය සම්වර කරගෙනඉන්නේ. නොුවනින් සලකාමයි කයනම තින්ඩිය සම්වර කරගෙනෙටේ. නොුවනින් සලකාගෙනමයි මනසනම තින්ඩිය. ඉද්‍රිය ස ඉන්ද්‍රිය අසංවරව වාසෙ කොත් ඒ හේතුවේ යම් පීඩාකාරි දැවිල්ි ඇතිවෙන ආසවාටගන්න වනම් ඒ මනස නැමැති ඉද්‍රිය සංවර කරගෙන ඉන්නකොට ඒ පීඩාකාරී දැවල් ඇතිවෙන ආස්වාටගන්නේ නෑ. පිම්වත් මහනිනි අසම්වරව වාසේ කරන කෙනෙකුට හේතුවෙන් පීඩාකාරී දැවිලි ඇතිවෙන් ආසරෝ හටගන්නා නමු සංවරෝ ඉන්න කෙනෙකුට ඒ හේතුවෙන් පීඩාකාරී දැවිලි ඇතිවෙන් ආස්රෝ හටගන්නේ නෑ. පින්වත් මහනිනි මේවාට තමයි සංවරවීම තුළින් සංවරවීම තුළින් තමයි ප්‍රහාණය කළුතු ආශරෝ කියලා කියන්න. පින්වත් මහනිනි පාවිච්චයදිනුවනින් සලකලා නැතිකර දැමියුතු ආශ්‍රමනවාද. පින්වත් මහනෙන මේ සාසනයේ භික්ෂුව සිවුර පාවිච්චි කරන්නෙක් නුවනෙන් සලකාගෙනමයි මම මේ සිවුර පාවිච්චි කරන්නේ සීතලෙන් වලකින්න ඕන නිසා. උනසුමෙන් වලකින්න ඕනෙ නිසා මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අව්වෙන් සුළගෙන් සරපෑන්ගෙන් කරදරවලින් වලකින් ඕන නිසා ැ්ජා ඇති වෙන තැන් වසාග නඕන නිසා කියලා. පිින්ඩ පාතේ වලදන්නෙත් නුවනෙන් සලකාගෙනමයි මං මේ දානේ වලදන්නේ. ඇඟ හදාගෙන සෙල්ලම් කරන්න නොව. ඇගේ පතේ හයිය පෙන්න්නන්නට නොවේ සරිරේ කෙට්ටු තැම් මසිම්පුරුවගන්නත් නොවේ. ලස්සන වෙන්න හිතාගෙන නොවේ. කාය පවත්වාගන්න විතරමයි, ජීවත්තුවෙන්න විතරමයි. වෙහෙස නැතිකරගන්න විතරමයි. මං මේ ගත කරනවතුම් ජීවිතයට අනුග්‍රහයයක් කරගන්න විතරමයි, මං මේ දානි වළඳලා පරණ බඩගිනි දුක් නැති කරගන්නවා. එතකොට අලුතින් බඩගිනි දුක් ඇතිවවෙෙන් නිත් නෑ. මට පහසුවම යහපත් විදිහයට ජීවිතය ගත කරන්නට පුළුවන් කියලා. කුටියක් පාවිච්චි කරන්නෙත් නුවනින් සලකා ගැරන. මං මේ අව්වෙන් සීතලෙන් වලකි නෝන නිසා උනුසුමෙන් වලකි නෝනි නිසා මෑසන්ගේ මදුරුවන්ගෙන් සුලැගීින් සරපයන්ගේෙන් වනකරදරවලින් වලකි නෝන නිසා දේශගුණික පීඩාවලින් වලකි නෝනනි නිසා. නිෙදහසේ බණභාවනා කරගන්න ඕනෙ නිසාහි මම් මේ කුටිය පාවිච්චි කරන්නේ කියල හිතනෝ. ගිලම්පස බේත් හේත් පාවිච්ච කරන්නෙත් නුවනින් සලකාගනමයි. මේගිල්. ගිළම්පස පාවිච් කරන්න ෑගේ පතේ පීඩාවත් නැති කරගන්න විත්තරයි. ලෙඩ දුක් නැතිකරගන්න විත්තරයි. පීඩාවකින්තුරෝ වාසේ කරගන්න විතරමයි කියලා. පින්වත් මහනනී යම් දෙයක් පාවිච්චයද නුවනින් සලකන්නේ නැත් නම් පීඩාකාරයේ ප්‍රශ්නැහැන. ආසව හටගන්නවාමයි, පාවිච්චේදිනුවනින් සලකනවානං ඒපීඩාකාරී ප්‍රශ්නැහැදින ආශ්‍රෝ හටගන්නන්නේ නෑ. පින්වත් මහණෙෙන පාවිච්චේදි නුවනින් සලකා නැතිකර දැමියයුතු ආශ්‍රවයන් කියලා කිව්වේ මේවාට තමයි. වීරියෙන් යුත්තුව ඉවසීමෙන් නැතිකර දැමීට ආ. පින්වත් මහනෙන, ರೆ ಯುತ್ು ಇವಸಿಮ ತಿರದಮಿಯುತ್ತೆ ಮನ ಸ್ರುದ ಪಿ್ವත්್ ಮಹನೆನಿ ಮහි ಬಿක්್ವ ನವನೆ ಸಲಕ ವೀರ ಅತಿಕರಗನ නිವಸನ. ಬಿක්್ವ ೀತಲತ್ತಿವಸಗನನ್ನවා ರಸ್ನಯತ್ ತಿವಸ್ನ್වා ಬಡಗಿನ ತಿವಗನ ಪಾಸಯತಿವಗನ್ನ ಮೆಸಂಗෙන් ಕರದರಿವಸಗನ್ನ ಮದು ಕರದರ ವಸಗನ್ನ ಸರಪಯಾಗ ಕರದರಿವಸಗನ್වා. නපුරු වච්චනවලින් බැනුන් අහන් ලැබෙනකොට ඒක අත් ඉවසගින් නගොඩක් දරුණු කාර්කරනා පුරු අමිහිරි අකමැති මාරාන්තතිදගක්වේදනා ශරීරවලට ලැබෙනවා. එතකොටත් ඒ භික්ෂුවනනිස් සබ්ද ඉවසගනින්වා. පින්වත් මහණෙන නමුත් මේ විදිහට වීරියයුත්ත වෙලා ඉවසාගන්න බැරිවුණුත් අන්න ඒකෙනට පීඩාකාරරි ප්‍රශ්නහැදින ආස්රෝහටගන්වා. යම් කෙනෙක් වීරියෙන්යුත්තුව මේ විදිහට ඉවසඉ. විවසනවානම් පීඩාකාරී ප්‍රශ්න හැදෙන ආශ්‍රුව හටගන්නේ නෑ පින්වත් මහණෙන වීරෙන් යුත්ත යසිීමෙන් නැතිකර දැමියුතු ආශුව කියන්නේ මේවාටයි නුවනින්යුත්ව මගහැරයාමෙන් නැති කළයුතු ආශරුව පින්වත් මහනින නුවනින් යුත්ව මගහැ මගර යාමෙන් නැතිකර දැමියුතු ආශ්‍රෝ මොනවාද පින්වත් මහනින මෙහි භික්‍ෂූ හොඳට නුවනීම් පාවිච්චි කරලා නපුරු අලියාව මගහැරලයනවා. නපුරු අස්්‍යයාව මගෑරලයනවා. නපුරු හරකාව මගෑරලයනවා. දරුණු බල්ලාව මගරලයනොවා සරපයන් කානු කටු ලැහැප් හෙළවල් ප්‍රපාත් අසූචිවල්වල් කුණු අතුර පිරිච්ච වලවල් මගෑරලායනවා. නොගැලපෙන තැම්වල වාඩි වෙන්න ගියොත් නොගලපෙන තැම්වල හැසිරෙන් ගියොත් වි පුද්ගලඇන්ග ආශ්‍රුවය වැටෙන්නට ගියොත් ඒ හේතුවේ නුවනැති සබ්‍රහකුමචාරීන් වහන්සේලාගේ ගැරහීමට ලක්වෙනවා නම් එෙබදූ වාඩිවීමත් හෙබදූ හැසිරීමත් එබදූ පාපමිත්‍රත්තුවත් නුවනෙන් සලකාමයි දුරු කරන්නේ පිම්වත් මහනෙන යම් කෙනෙකුට මෙවැනි දේවල් නුවන පාවිච්චි කරලා මගහැරලා නොගියොත් පීඩාකාරී ප්‍රශ්නඇතිවෙන ආශ්‍රවාහටගන්නවා නමුත් නුවන පාවිච්චි කරලා මේවායි මගඇරල ගියොත් ඒ තැනත්තාට පීඩාකාරි ප්‍රශ්නැඇතිවෙන ආශ්‍රයන් හටගන්නේ නෑ පින්වත් මහනෙන නුවන පාවිච්චි කරලා මගහැරලා දැමීමෙන් නැතිකර දැමියයුතු ආශ්‍රය කියලා කියන්නේ මේවාටයි. නුවන පාවිච්චි කරලා දුරුකිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව. පින්වත් මහණෙන නුවන පාවිච්චි කරලා දුරුකිරීමෙන් නැතිකර දමියුතු ආශ්‍රෝමනුවාද. පින්වත් මහනෙන මෙහි ික්‍ෂුව කාම සිතුවලෙ ඇතිවුුණහම ඉවසාන්නේ නෑ නොුවන පාවිච්ි කල් අත්තාාරිනවා දුරු කරනු අයිං කරනවා නැත්තටම නැතිකරනවා තරහ සිතුවිලි ඇතිවුණ මි වසාන්නේ නෑ නොවන පාವච්චි කරලා ඒ තරහ සිතුවිලි අත්හාරනවා දුර කරනු අයිං කරනවා නැත්තටම නැති කරනවා හිංසා සිතුවිලි ඇතිවුණහම ඉවසන්නේ නෑ නුවන පාවිච්චි කරලා ඒ හිංසා සිතුවිලි අත්ාරිනවා දුර කරනවා අයිං කරනවා. නැත්තට මනැති කරනවා ඇතිවෙන සෑම පාපි අකුසලයක් මිවසන්නේ නෑ නුවන පාවිච්චි කරලා ඒ පව් සිතුවිලි අත්හරිනවා දුරු කරනවා අයිංකරනවා නැත්තට මනැතිකරවා පම්වත් මහණෙෙන යම් දෙයක් නුවන පාවිච්චි කරලා දුරු කළේ නැත්දම් පීඩාකාරී ප්‍රශ්නැහැදන ආතෘුව හටගන්නවා යම් දෙයක් නුවන පාවිච්චි කලා දුරු කොළොත් පීඩාකාරී ප්‍රශ්නහැදෙන ආස්්‍රව හටගන්නේ නෑ. පින්වත් මහණෙනි, නුවන පාවිච්චි කරලා දුරකිරීමේ නැති කළ යුතු ආශ්‍රෝකවේ මේවාටයි සමත විදර්ශනා භාාවනා තුළින් නැති කළ යුතු ආශ්‍රෝ පින්වත් මහණෙනි සමත විදර්ශනා භාවනාවේ නැතිකර දැම යුතු ආශ්‍රෝමොනුවාද පින්වත් මහණෙනි හිලා භික්‍ෂුව නුවන පාවිච්ි කරලා සමත විදර්ශනාතුළෙන් සමාධයක් ඇති කරගන්නවා. චිත්ත විේකයක් ඇතිකරගන්නා විදර්ශනා ප්‍රඥාවල් ලැබෙන අවබෝධය තුනි විඩාගි වෙනවා තන්නන්නහා නිරෝධයටම යොමු වෙනවා. නිවනටම යොම් වෙනවා ඒ වෙලාවෙහු බලවත්ව සතිය පවත්වන කොට බඩන්නේ සති සම්බෝච්චන්ගේ. සති සම්බෝජ්ජන්ගේයි නුවන පාවෙච් කරලා තිලක්ෂණය හොඳට නුවනි විමස විමසන කොට වඩන්නේ ධම්ම විචේ සම්බෝච්චන්ගේයි බලවත් වීරිය පවත්වන කොට වඩන්නේ විරිය සම්බෝච්චන්ගයයි. ීතිය බලවත්ව පවත්වන කොට වඩන්නේ ප්‍රීටි සම්බෝද්ජංගයි කායික මානසික සැහැල්ලු සැහල් බලවත්ව පවත්වන කොට වඩන්නේ පස්සද්දි සම්බෝජ්ජංගයි සමාධිය බලවත්ව පවත්වන කොට වඩන්නේ සමාධි සම්බෝද්ජංගයි නුවනින් සලකාගෙනමයි සමාධිය වඩන්නේ චිත්ත විवेේක ඇතිකරගන්නවා විදර්ශනා ප්‍රඥාවෙන් ලබෙන අවබෝධය තුළින් විරාගි වෙනවා තන් හා නිරෝධයටම යොමු වෙනවා. නිවනටම යොමු වෙනවා ඒ වෙලාවේ ඔහු බලවත්තු උපේක්ෂාව පවත්වන කොට වඩන්නේ උපේක්ෂා සම්බෝච්චන්ගෑ. පින්වත් මහනෙනි, යම් හේකින්ම් බෝච්චංග ධර්මයන් භාවනා වශ්‍යයෙන් වඩන්නේ නැත් නම් පීඩාකාරි ප්‍රශ්න හැදින ආස්රෘ හට ගන්නවා යම් හේකින් බෝච්චංග ධර්මයන් භාවනා වශ්‍යයෙන් වඩනවා නම් පීඩාකාරි ප්‍රශ්න හැදින ආස්ෘහටගන්නේ නෑ. පම්වත් මහනෙනි, සමත විදර්ශනා භාවනනා තුළින් දියුණුවන බොච්ජංග භාවනාවෙන් නැතිකර දැමේතු ආශ්‍රුව කියයන්නේෙ මේවාටයි. පින්වත් මහනෙන යම්දවසක භික්ෂුවත් තුළ ය මාස්ශ්‍රයන් දර්ශනය තුළින් නැතිකර දැමිය යුතුනම් ඒ ආශ්‍රයන් දර්ශනය තුළින් නැතිවෙලාගිහින්නම්. ය මාස්ශ්‍රයන් සංවරවීමෙන් නැති කළ යුතුනම්, සංවරවීමෙන්ගේ ආශ්‍රෝධ නැතිවෙලාගිහින්නම්. ය මාස්්‍රයන් නොුවනේ සලකා පාාවච්චි පාවෙච්යෙන් නැතික ක යුතුනම්. ... නුවනින් සලකා පාාවච්චෙන් ඒ ஆශ්‍රයන්ද නැතිවෙලා ගිහින්නම් ය මාස්ශ්‍රයන් வீරෙන් යුතු ඉවසීමෙන් නැති කළයුත්තුනම්, வீීරෙන්යුතු විසීමෙන්ගේ ஆශ්‍රයන්ද නැතිවෙලා ගිහිนําම් ය මාස්ශ්‍රයන් නුවනින් සලකා මගහැරදැමීමෙන් ප්‍රහනே කළයුත්තුනම්. නුවනින් සලකා මගහැරීම ගේ ஆශ්‍රයද නැතිවෙලා ගිහින්නම් ය මාශ්‍රයන් නුවනින් සලකා දුරකිරීමෙන් ප්‍රහනே කළයුතුනම්. නුවනින් සලකා දුुකිරීම ගේ ஆශ්‍රයන්ද නැතිවෙලා ගිහින්නම්. ය මාස්්‍රවයන් බොජ්ජංග ධරමයන් දියුණු කිරීම ප්‍රහානය කළයුත්තු නම් බොජ්ජංග ධර්මයන් දියුණු කිරමිගේ ආස්ශ්‍රෝධ ප්‍රහාණය වෙලා ගිහින්නම්. පින්වත් මහනෙනී අන්නේඒ භික්ෂුවටයි කිය නෙසිියලවා කාරෙ ආශ්‍රයන්ගෙන් සංවරෝ කෙනා කියලා. ටෘස්්නාව සිදදැම්ම කෙනා කියලා හැම බන්ධනයක්ම ඉක්මගිය කෙනා කියලා. මාන්‍ය යනු මොකද්ද කියලා පරිපූර්ණ වශ්‍යය මවබෝධ කරගෙන සියලුදුක් නිමාලන නිවනට පත්තු ච්ච කෙනා කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ඔතුම් ධර්ම දේශනා වදාලා. ඒ දේශනාව ගැන ඒ භික්ෂූන් වහසලා ගොඩා සතුට පත්වනා භාගවතු වහන්සේ වදාළ මේ ධර්මදේශනා උන්වහන්සේලා සතුටින් පිළිගත්තා. මේ තමයි හැම ආස්ත්‍රයක් ගැනම වදාල දෙසුම. ඒ කියන්නේ සාමා්‍ය මනුෂ්‍ය තුළ, ටේ ස්වභාවයෙන් ඇතිවෙන ආශ්‍රය අපි ඒ ඒ ආශ්‍රයන් ශේකරගන් ආකාරයක්ත්තියෙනවා ඒ තමයි සමහරාශ්‍රෘතියෙනවා ඒ ප්‍රහණය කළ යුත්තේ දර්ශනයෙන්මයි ඒවගේ සමහර ආශ්‍රෘතියෙනවා ඒ ප්‍රහාානය කළයුත්තේ සංවොරවීමෙන්මයි සමහරාශෘතියෙනවා ඒ ප්‍රානක කළයුත්තේ නුවනී යුත්තව මගහැරයාමෙන්මයි සමහ රාශ්‍රෘතියනවා නුවනින් පාවිච්චි කරල තමයි දුරු කළයුත්ත සමහ රාශෘතියම සමත විදර්ශනා භාවනාවන් තුළින් මඒවා දුරු කළයුත්තේ හේනිසා සියලු දෙනාටම අමාමහනිවන්න අවබෝධය පිණස්සම මේ පින හේතුවාසනා වේවා